ආයිබෝන් යාළුවනේ කොහොමද තින් ඕගොල්ලන්ට ඔන්න මම අදත් ආවා ලස්සන ජන කතාවක් අරගෙන ඉතින් අද ජන කතාවේ තියෙන්නේ හරි අපූරු දෙයක් ඉස්සර ගමින් ගමට ගියේ පයි එහෙම නැත්තම් කරත්ත වලින් ඉතින් දොම්පේ කියන ගම හොයාගෙන ගියපු තරුණයෙකුට වෙච්ච හරි අපූරු විස්තරයක් තමයි අද මම ඔයාලට කියන්න යන්නේ ඔන්න ඉතින් එහෙම් මෙහෙම් පාර අහගෙන මේ තරුණයා දොම්පිට යන්න පිටත් උනා මේ මගට යනකොට එයාට පාර අහන්න සිද්ධ වුණේ කන් දෙකම ඇහෙන්නේ නැති ගමරාළ කෙනෙකුගෙන් බලමුද මොකද උනේ කියලා ආයි බොන්ට මාමේ මොකෝ මම මේ දොම්පිට යන ගම හා මේ දොම්පිට යන පාර මේ පැත්තට තියෙන්නේ ඔව් ඔව් මේ බත්තල හොඳට පැහිලා තියෙන්නේ ගලවලා දෙන්න නෑ නෑ මම මේ අහන්නේ මේ දොම්පිට යන පාර මේ පැත්තට තියෙන්නේ කියලා ඔව් ඔව් මේ මේ ඔක්කොම ගන්නව නම් අඩු කරලා දෙන්න කියන දේ නෑ නිතී මම මොනව කරන්නේ මාමේ මං අහන්නේ දොම්පිට යන පාර මේද තියෙන්නේ කියලා ඔව් ඔව් බතල පැහිලා අනේ මේ උන්දගේ කන් ඇහෙන්නේ නැද්ද කොහෙද දැන් ඉතින් මොකද්ද කරන්නේ අරින්නේ නැන්ද නැන්දකින් ගෙවුම් අහලා බලන්න ඕන ඉතින් මේ තරුණයා නැන්දා කියලා කිව්වේ අර ගමරාළගේ හාමිනේට. ඉතින් මේ තරුණයා හිමින් හිමින් කෙට්ටු කළා මේ නැන්දා ළඟට. බලමු එයා මොකද්ද කියන්නේ කියලා. නැන්දේ. නැන්දේ. අනේ මට කියන්නකෝ නැන්දේ දොම්පෙට යන පාර මොකද්ද කියලා. හොඳටම සුළඟු වෙලායි තියෙන්නේ. මොකක් කිව්වා? දොම්පෙට යන පාර දන්නවනම් කියහන්කො පැදුරු හොඳට වෙල්ලා තියෙන්නේ සායන් ටික දාන්න විතරමයි තියෙන්නේ උලව් පැදුරක් ගැන නෙවෙයි අප්පා මම මේ අහන්නේ මට පැදුරු එපා මට ඕනේ දොම්පෙට යන පාර මොකද්ද කියලා දැනගන්න ආ ඒ කියන්නේ සායන් දාන්න ඕනේ නැති මට ඉතින් කේන්ති යනවා හා හිටින්න හිටින්න මම පැදුරු ටික ඔතලා දෙන්නම්කො මට උලව් පැදුරක් ඕන නෑ නන්දම් මේ මට ඕනේ දොම්පෙට යන පාර හොච්චර කේන්ති ගන්න ඕනේ මේ පැදුරකට හිටින්න හිටින්න ඔන්නේ යාළුවනේ අන්තිමේදිම මේ තරුණයා දැක්කා අර ගේ ඉස්සරහා ඇඳුමක් මහා මහා හිටපු අර ගමරාළගේ දුවව ඉතින් මේ තරුණයා හිමි හිට කිට්ටු කළා මේ තරුණිය ළඟට නගේ මේ මට ගියාහන්කො දොම්පෙට යන පාර මොකද්ද කියලා අර පාරද එහෙම නැත්නම් අන්න අර පාරද අද උදේ කපුට කිව්ව තමයි ලස්සන මනමාලයක් මම බලන් දෙනවා කියලා ඒ අයියන්නේ නේද මොකක් කිව්වස් අම්මයි අප්පච්චිගේ මනාපේ තියෙනවා නම් මගේ කිසි අකමැත්තක් නැහැ නෑ 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 මම මේ අහන්නේ දොම්පෙට යන පාර මොකද්ද කියලා අර පාරද එහෙම නැත්නම් අර පාරද අනේ කියහන්කෝ මේකයි අයියන්නේ ඔයා කැමති නම් මේ ගෙදර නවතින්න උනොත් පුළුවන් මේ මොන හතර බීරි කතාවක්ද මේ කියන්නේ මං අහන්නේ දොම්පෙට යන පාර මොකද්ද කියලා බං මෙහි නවතින්න පුළුවන් මේ ගෑනිත් එක්ක හිටියොත් මේ බීරි ගන්නක් වෙනවා නෑ ඕන නෑ අයියන්නේ අයියන්නේ ඕන්න බලන්නකෝ වෙච්ච දේ ආ ඉතින් අර තරුණයාට හරියට පාර අහගන්න උනේත් නෑ ඉතින් ඒ තරුණයා එතනින් ඉක්මනටම දුවලා යන්න ගියා. මොකද ඒ ගෙදර හැමෝම බීරි අය. හරිම ලස්සනයි නේද මේ කතාව? ඉතින් අපි තවත් දවසක මේ වගේ ලස්සන කතාවකින් හම්බ වෙමු. ගිහින් එන්න.